සරණයි සියලු දෙනාටම බෞද්ධ මාධ්‍යාලය උතුම් පුන් පොහෝ දින ඔබ වෙත කෙනේන සචිවි සදරම දේශනා මාලාව සමගින් ඔබ යලිත් සහ සම්බන්ධ වන්නේ පින්වත්නි දුසිල්වත්ව සියක් වසක් ජීවත් වනවාට වඩා සිල්වත්ව ගත කරන එක් ජීවිතයේ විශිෂ්ට බව බුදුදහමේ සඳහන් වේ එවන් සිත කය වචන යන තිදුර සංවර කරගනිමින් ජීවිතයේ යථාර්ථය විනිවිද දකින්නට ඔබ සියලු දිනාමටම හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් බෞද්ධ මාධ්‍යාලයේ මේ පුන් පොහෝ දින සචීවි අවසන් සදරම දේශනාවයි මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම සදරම දේශනාව පවත්වන්නට අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ උතුම් දම්සභා මණ්ඩපයට වැඩම කොට බදාළ කහපොළ ශ්‍රී සදර්මාරාම මහා විහාරයේ විහාරාධිපති කම්මටනාචාර්ය පූජ්‍යපාද තපෝවනේ අරිය දජ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු සාදු 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 මෙමුතුම සදරම දේශනාව මුළු ලෝකයටම සම්නිවේදනය කරන්නට පින්බර දායකත්වයේ ගෙන කටයුතු කරනවා පන්නිපිටියේ පදිංචි බෙත්මගේ සිරියාපති පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් එසේනම් හේවිසි කලාකරුවන්ගේ ශබ්ද පූජාව මැද්දේ ලෞතර මාමණි බුදුචානන් වහන්සේට මල්වට්ටිය පූජා කිරීමටත් දේශකයන්න් වහන්සේට දහත්වට්ටිය පිළිගන්වා ධර්මදේශනාවට ආරාධනා කරන්නට දායක පින්වත් පිරිසට ආරාධනා කර සිටින අතර ඉන් අනතුරුව ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතැන් සිට මේ උතුම් සදරම දේශනාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්සේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සදා බුද්ධ සම්පන්න ලංකාවාසී ලෝකවාසී පින්නතුනි 2019 වර්ෂයේ මෙම ස්ථානයේ සිදු කරන පසලස්ස පොහොය දවසේ මුදව පොහොය දවසේ අවසන් ධර්ම දේශනාව මේ සඳහා මට මාතෘකාවක් ලැබිලා තියෙනවා මේ තමයි දේවදූත සූත්‍රය 2019 වර්ෂය අවසන් වෙන්න තව දින කීපයක් තියෙනවා දින 21ක් වගේ ආපස්සට හැරිලා බලන්නට ඕනේ මේ වර්ෂය තුල අපේ දහම තුලින් අපේ ජීවිතයට යම් දෙයක් එකතු කරගත්තද රැස් කරගත්තද සසරට උපකාර පිණිස සසරට මග වියදම් පිණිස අපි යමක් මේ වර්ෂය තුල එකතු කරගත්තනම් මේ අවසාන දින කීපය ඒ පිළිබඳව හිතල සතුටට පත් වෙන්න පුළුවන් සම්නසට පත් වෙන්න පුළුවන් මේ වර්ෂයේ ගත වෙච්ච වර්ෂය අපිට
පාඩුවක් වුණේ නෑ අපට ලාභයක්ම ලැබුණා කියලා නැවත හිතලා බලන්න එහෙමනම් අපට යම් දෙයක් මේ වර්ෂය තුල අතපසු වුණා නම් බැරි වුණා නම් අපි අද අදම වෙරවඩන්ට ඕනේ මහන්සි ගන්නට ඕනේ උත්සාහවන්ත වෙන්න ඕනේ මම මේ ධර්මය කොහොම හරි අවබෝධ කරන්නට ඕනේ එසඳයි තා වටිනාම සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ ශුන්්‍යත වග්ගේ 10 සූත්‍රය දේවදූත සූත්‍රය මේ සූත්‍රය මේ පින්නතුන් හොඳට අහලා තියෙන සූත්‍රයක් කොහම වුණත් මගේ දැනුම හැටියට මේ සූත්‍රය තවදුරටත් විස්තර කරන මේ ධර්මය ශ්‍රවණය කරනකොට අපට උපදින්නට ඕන ඥාන හතරක්වත් අඩුම වශයෙන් අපි දන්නවා අපි අහලා තියෙනවා ලෝතර බුදුරජාණන් වහන්සේට 73ක් ඥාන දෙසත්තය ඥාන කියලා අපි අහලා තියෙන අපි දන්නවා ඒ 73ක් ඥාන අතරින් 6ක් අපට උපදවන්න බැහැ ඒ සියලු බුදුවරයන් වහන්සේලාට විතරයි ඉන්ද්‍රිය පරෝපරයන්ත ඥානිය ආස්ය අනුචේ ඥානිය යමක ප්‍රාතිහාර ඥානය මහා කරුණා සමාපatti ඥාන සබඤ්‍යත ඥාන අනාවරණ ඥාන මේ ඥාන 6 අපට උපදවන්න බෑ සියලු බුදුවරයන් වහන්සේලාට විතරයි අනිත් 67ම අපට උපදවන්න පුළුවන් එහෙමනම් ඒ කීපයක්වත් අපි උපදවාගෙන තියෙනවද එහෙම නැත්නම් මේ ධර්ම දේශනාව තුල අඩුමාස්සෙන් ඥාන හතරක්වත් උපදවා ගත්තොත් උපදවා ගන්න පුළුවන් උපදවා ගත්තොත් අද පොය දවසේ වාසනාවන්ත දවසක් පළවෙනි ඥානේ තමයි කනින් අහලා දැනගන්නා වූ නුවණ සුතමේ ඥාන ඒ අසු ධර්මයට අනුව සංවර වීම සීලමේ ඥානේ ඒ සීලෙන් සිත එකඟ කර ගැනීම සමාධි භාවනාවේ ඥානයයි. හේතු ප්‍රත්‍යයන් පිරිසිඳ ගැනීම ධම්මකිති ඥානයයි. ධර්මයේ තුල පවත්න්නා වූ නුවණ වර්තමානයේ ධම්ම තුල පවත්න්නා වූ නුවණ. මේ ධර්ම දේශනාව තුල නෙමෙයි මොනියම් මොහ ධර්ම දේශනාවක් තුල මේ ඥාන හතර වර්ධනය වෙන්න ඕනේ වැඩි දියුණු වෙන්න ඕනේ එහෙම වුණා නම් අපි හරි වාසනාවන්තයි මම මේක එකින් එක පැහැදිලි කරනවා එහෙනම් හොඳට අහන්න මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සවැත් නුවර චේතවනාරාමයේ වැඩ ඉන්න අවස්ථාවක භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා මහණෙනි මම ගෙවල් දෙකක් තියෙනවා දොරටු දෙකක් තියෙනවා ඒ නිවෙස් දෙකේ දොරටු දෙකෙන් නිවෙස් වලට ඇතුල් වෙන හා පිට වෙන අය ඒ නිවෙස් දෙක මැද්දේ ඉන්න මැදිව ඉන්න මට හොඳට පේනවා මෙම නිවසෙන් අනිත් නිවසට යනවාද යම් කෙනෙක් ඒ නිවසෙන් මේ නිවසට යනවාද යම් කෙනෙක් ඇතුල් වෙන පිටාය හොඳට දැర్చණය වෙනවා මැද්දේ ඉන්න යම් කෙනෙකුට අන්න ඒ වගේ මහණෙනි මේ ලෝකේ යම් කිසි කෙනෙක් අකුසල් දහම් කරලා කය වචනය සිත මේ තුන්දරෙන් අකුසල් දහම් සිද්ධ කරලා මිත්‍යා දිට්ඨි වලට වැටිලා එයලා නිරේ උපදිනවා මේ ලෝකයේ අය කුසල් දහම් සිද්ධ කරන කය සුචරිතෙහි යොදවල වචනය සුචරිතෙහි යොදවල සිත සුචරිතෙහි යොදවල කුසල් දහම් සිද්ධ කරලා ඒ අය
සුගති වල උපදිනවා. මේ උපදින මේ ස්ථාන මාරු වෙන ස්ථාන. එහෙන් මෙහෙට යන අය මෙහෙන් එහාට යන අය මට හොඳට පේනවා. හොඳට මම දැක්කා. ඒ අවබෝධයක් ඥාණයෙන් මම දැක්කා. ඒ ඥාණයෙන්ම මම මේක ප්‍රකාශ කරන්නේ. අනේ බුදුරජාණන් වහන්සේම දේශනා කරලා නැවත දේශනා කරන මහණෙනි මේ සත්‍යය කයෙන් නපුසල් කරලා වචනෙන් නපුසල් කරලා සිතෙන් නපුසල් කරලා නිරේ උපදිනවා ඒ නිරේ උපදින සත්‍යය යමපල්ලන් විසින් අරගෙන යනවා යම රජුරෝගාවට අරගෙන ගිහින් යම රජුරවන්ට කියනවා මේ පුච්චලයා පස්පව් කරා දස කුසල් කරා දෙමව්පියන්ට සැලකුවේ නැහැ වැඩිහිටියන්ට සිල්වත් අයට සැලකුවේ නැහැ පස්පව් දස කුසල් කරලා මෙයා නිරේ ඉපදුනා කියලා යම රජුරවන්ට ප්‍රකාශ කරනවා යම රජුර වහනවා එබ්බා පුරුෂේ තෝ පළවෙනි දේවදූතයා දැක්කේ නැද්ද? එතකොට යමරාජ්චරෝ කතා කරන්නේ ඒ පුරුෂයාට තෝ කියලා. දැන් වර්තමානයේ අපිට එහෙම කතා කළා නම් පිටිච්ච ගමන් බණිනවා. හැබැයි යමරාජ්චරවන්ට එහෙම බයින්ද බැහැ. මේ පුච්චලයා පිළිතුරු දෙනවා. නැත ස්වාමී. වැදගෙනම කියනවා. මම පළවෙනි දේවදූතයා දුටුවේ දැක්කේ නැද්ද? නැත ස්වාමී. ඔබ දැක්කේ නැද්ද මේ උඩුකුරුව? දින ගණනාවක් සති ගණනාවක් ගත කරන ලදරුවෙක්. ඒ ස්ථානයේම මල මුත්‍ර පහ කරගෙන තමන්ගේ වැඩ කිසිවක් කරගන්න බැරිව ඒ දුක් විඳින ලදරුවෙක් නොබ දැක්කේ නැද්ද? දැක්ක ස්වාමී. එහෙනම් ඔබට හිතුනේ නැද්ද ඒ දැකලත් අනේ මේක මහා පීඩාවක්. මේක මහා වදයක්. මේක මහා කරදරයක්. අනේ මේ ඉපදීම එහෙම නැත්නම් මේ හටගැන්ම මේක නැති කරගන්න මාර්ගයක් හොයන්න ඕන කියලා ඔබට හිතුනේ නැද්ද? නැහැ ස්වාමී. ඔන්න පළවෙනි පණිවිඩය. දූතයාට මොනවද එවන්නේ? පණිවිඩය. දැන් ඔය සියලු දෙනාම තමයි පණිවිඩය ලැබුණා. හැබැයි ඒ ලැබිච්ච පණිවිඩය හරි ආකාරව තේරුම් ගත්තද? අවබෝධ කරගත්තද? මම මේ ස්වභාවයෙන් මිදෙන්නට ඕනේ. මේක මහා වදයක්, කරදරයක්, පීඩාවක්. ඒ ශරීරේ පවත්තන්ට එයාට සවස්ථායි බැහැ. දුකක් විඳින්නේ. යමරච්චරෝ කියනවා එහෙනම් ඔබ ප්‍රමාද වුණා. ඒ ප්‍රමාද වීම නිසා ඔබ පස්පව් කරා. තථා කුසල් කරා. එහෙනම් ඒක ඔබගේ මව විසින් කරපු එකක් නෙමෙයි. ඔබගේ පියා විසින් කරපු එකකුත් නෙමෙයි. නබගේ සහෝදරය විසින් කරපු එකකුත් නෙමෙයි. නබගේ යහළුවන් හිත මිත්‍රාදීන් කරපු එකකුත් නෙමෙයි. ඒක ඔබම කරගත් එකක්. එහෙනම් ඒකේ විපාක ඔබම විඳින්න ඕනේ. එහෙම කියලා යමරච්චරෝ නැවත අහනවා. එම්බ පුරුෂය. නබ දෙවෙනි දේව දූතයා දැක්කේ නැහැ. නෑ ස්වාමී. මම දැක්කේ නැහැ. ඔබ දැක්කේ නැද්ද? වයස 80ක් විතර ගත වෙච්ච. ඇස් පේන්නේ නැති. කන් එහෙම අඩු. දිරාගිය ශරීරය. කොන්ද කුදු වෙච්ච. මහල්ලෙක් ඔබ දැක්කේ නැද්ද? දැක්ක ස්වාමී. ඒ දැකපු අවස්ථාවේ ඔබට හිතුනේ නැද්ද? අනේ කවදා හරි මමත් මේ ස්වභාවයට පත් වෙනවා. මටත් මේ ස්වභාවය උරුමයි. ඒක නිසා මේ ස්වභාවයෙන් මා සදහටම ගැලවෙන්න ඕනේ. ඒකට මම මාර්ගයක් හොයන්න ඕනේ.
kila ombada kalpana une nedda naha swami ehenam oba pramada una e pramada wima nisa noba paspau kara dasa kusala kara eka mawa visin karapu ekak nemei piya visin karapu ekakut nemei obata sahodara sahodariyan visin karapu ekakut nemei ඥාතීන් විසින් කරපු එකකුත් නෙමෙයි. ඔබම කරගත් එකක්. එහෙනම් ඔබ මේකේ විපාක විඳින්න ඕනේ. එහෙම කියලා යම රජුරෝ නැවතත් අහනවා. ඔබ තුන්වෙනි දේව දූතයා දැක්කෙත් නැද්ද? නැත් ස්වාමී. ඔබ දැක්කේ නැද්ද? ලෙඩ වෙච්ච කෙනෙක්. අසනීප වෙච්ච කෙනෙක්. ලෙඩ වෙලා ඇඳකට වැටිලා තමන්ගේ වැඩේ තමන්ට කරගන්න බැරුව නැගිට ගන්න බැරුව අන් අයගේ අප උපස්ථාන මැද්දේ මල මුත්‍ර පහ කරගෙන එහෙම ඉන්න ලෙඩෙක් ඔබ දැක්කේ නැද්ද දැක්ක ස්වාමී ඔබට එවලේ හිතුනේ නැද්ද මේක මහ පීඩාවක් මේක මහ වදයක් මේක මහ කරදරයක් මේකෙන් සදහටම මිදෙන්නට ඕනේ ඒ සදහටම මිදෙන්න ඕන කියලා ඒ පිළිබඳ මාර්ගයක් ඔබ හෙව්වේ නැද්ද? නෑ ස්වාමී. එහෙනම් ඔබ ප්‍රමාද වුණා. ඒ ප්‍රමාද වීම නිසා ඔබ පස්පව් කරා. දස කුසල් කරා. එහෙනම් ඒ පස්පව් දස කුසල් නබගේ මව විසින් කරලා දීපු එකක් නෙමෙයි. පියා විසින් කරලා දීපු එකකුත් නෙමෙයි. සහෝදර සහෝදරයන් විසින් කරලා දීපු එකකුත් නෙමෙයි. ඥාතීන් හිතවතුන් යහළු එහෙලියන් කරලා දීපු එකකුත් නෙමෙයි. ඔබම කරගත් එකක්. එහෙනම් ඔබ මේකේ විපාක විඳින්න ඕනේ. එහෙම තේසනා කරේම ප්‍රකාශ කරලා යම රජුරෝ නැවතත් අහනවා. ඔබ හතරවෙනි දේව දූතයව දැක්කේ නැහැ. නෑ ස්වාමී. මම දැක්කේ. ඔබ දැක්කේ නැද්ද? මේ අපරාධ කරලා වැරදි කරලා ඒ පස්පව් කරලා නීතියට අහුවෙච්ච පුජ්‍යලය ඔබ දැක්කේ නැද්ද? ඒ නීතියට අහුවෙලා ඒ පුජ්‍යලයන්ට දෙන වදබන්ධන ඔබ දැක්කේ නැද්ද? ඒ වදබන්ධන වලට අහුවෙලා ඒ අයලා විඳින දුක් වේදනා ඔබ දැක්කේ නැද්ද? දැක්ක ස්වාමී. එහෙම දැකපු අවස්ථාවෙත් ඔබට හිතුනේ නැද්ද? අනේ මේක මහා වදයක්. මේක මහා කරදරයක්. මේක ජීවිතේට මහා පීඩාවක්. අනේ මේ ක්‍රමයෙන් සදහටම මිදෙන්න තියනවා නම් හොඳයි කියලා ඔබට හිතුන්නේ. අනේ නැහැ ස්වාමී. එහෙම හිතුන්නේ. එහෙනම් ඔබ ප්‍රමාද වුණා. ඒ ප්‍රමාද වීම නිසා ඔබ පස්පව් කරා. දස කුසල් කරා. එහෙනම් ඒ කරගත්ත පාප කර්ම ඔබගේ මව විසින් කළ දුන්න එකක් නෙමෙයි. ඔබගේ පියා විසින් කළ දුන්න එකකුත් නෙමෙයි. නබගේ සහෝදර සහෝදරයන් විසින් කරලා දුන්නේවත් නෙමෙයි. ඥාතීන් හිතවතුන් විසින් කරලා දුන්නේවත් නෙමෙයි. ඔබම කරගත්තේ. එහෙනම් ඒ ප්‍රතිඵල විපාක ඔබම විඳපා. එහෙම කියලා නැවතත් අහනවා. යම රජුරෝ ඔබ පස්වෙනි දේව දූතයව දැක්කේ නැද්ද? නැහැ ස්වාමී. නැහැ ස්වාමී දැක්කේ නැහැ. ඔබ දැක්කේ නැද්ද මේ මැරිච්ච පුජ්‍යලෙක්? මැරිලා දවස් දෙකක් ගත වෙච්ච පුජ්‍යලෙක්? ශරීරේ නිල් පාට වෙච්ච පුජ්‍යලෙක්? ඉදිමිච්ච පුජ්‍යලෙක්? ඔබ දැක්කේ නැද්ද? දැක්ක ස්වාමී. ඒ දැකපු අවස්ථාවේ ඔබට හිතුනේ නැද්ද මටත් කවදා හරි මේ ටික වෙනවා කියලා? ඒ නිසා මේකෙන් මට සදහටම ගැලවෙන්න තියෙනවා නම් හොඳයි කියලා. ඒකට උපක්‍රමයක් ඔබ හෙව්වේ නැද්ද? ගැලවෙන්න ක්‍රමයක් ඔබ හෙව්වේ නැහැ. නෑ ස්වාමී. එහෙනම් ඔබ ප්‍රමාදයි. ඔබ ප්‍රමාද වුණා. ඒ ප්‍රමාද වීම නිසා ඔබ පස්පව් කරා. දස කුසල් කරා. ඒ පාප කර්ම මව විසින් ඔබට කළ දුන්නේව නෙමෙයි. පියා විසින් ඔබට කළ දුන්නේවත් නෙමෙයි. සහෝදර සහෝදරයන් විසින් කළ දුන්නේවත් නෙමෙයි. ඥාතීන් හිතවතුන් විසින් කළ දුන්නේවත් නෙමෙයි. යාළු එහෙලියන් කියලා දුන්නේ කරලා දුන්නේවත් නෙමෙයි. ඔබම කරගත්ත ඒවා. එහෙනම් ඔබම විඳපන්. එහෙම කියලා
දැන් යමපල් වලදගෙන යනවා. දැන් මේකෙන් අපිට ගන්න තියෙන්නේ මොකක්ද? පණිවිඩ පහක් අපිට වෙලා තියෙනවා. දූතයාතේ මොනවද දෙවන්නේ? පණිවිඩ. දැන් පණිවිඩ පහක් කියලත් අපිට තාම තේරුන්නේ නැහැ. වැටහුන්නේ නැහැ. අවබෝධුන්නේ නැහැ. මේ ජාතියෙන් සදහටම ගැලවෙන්න ඕනේ. මේ ජරාවෙන් සදහටම මිදෙන්නට ඕනේ. මේ ව්‍යාධියෙන් සදහටම මිදෙන්න ඕනේ. මේ වද බන්ධන වලින් සදහටම මිදෙන්න ඕනේ. මේ මරණයෙන් සදහටම මිදෙන්න ඕනේ. කියලා අපට තාම අවබෝධ වුණා නම් දැනටවත් හොඳයි. හැබැයි පෙර භවයේ අවබෝධ වුණේ නැති නිසා ඔය ටික මේ භවයට ආවා. එහෙනම් මේ භවයේ ඔය සඳහා වෙර වැඩුවේ නැත්නම් මහන්සි ගත්තේ නැත්නම් උනන්දු වුණේ නැත්නම් තවත් භවයකට යන්න වෙනවා. හැබැයි ඒ භවය අපට තීරණය කරන්න බෑ. තමන් කරගත්ත අර කුසල් හා අකුසල් විසින්. යමපල් වැදගෙන යනවා මම. ගිහිල්ලා දානවා නිරයට. ඒ නිරය මම ටිකයි කියන්නේ නිරේ. මහා නිරාටක් තියෙනවා. සංජීව කාලසූත්‍ර සංඝාත රෞරවය මහා රෞරවය තාපය මහා තාපය අවිච්‍ය ඔය මහා නිරාටට සම්බන්ධ සාඛා 128ක් තියෙනවා 136ක් නිර තියෙනවා පළවෙනි නිරේ තියෙනවා මේ පෘථිවියට සැතපුම් 2,40,000ක් පිටින් සැතපුම් 2,40,000ක් පිටින් පළවෙනි නිරේ තියෙනවා සංජීව නිරේ ප්‍රාණඝාත අකුසලයක් කරන අය උපදින නිරේ ඒ නිරයේ ආයස මිනිත් වර්ෂ වලින් නෙමෙයි නිරේ වර්ෂ වලින් නිරේ වර්ෂ වලින් 500යි සංජීව නිරේ ආයස ඉතර සංජීව නිරේ ආයස නිරේ වර්ෂ වලින් 500යි මිනිත් වර්ෂ වලින් මෙන්න මෙච්චරයි අවුරුදු 900ක් මිනිත් වර්ෂ වලින් සංජීව නිරේට එක දවසයි මිනිස් වර්ෂ වලින් අවුරුදු 900ක් සංජීව නිරයට එක දවසයි. එයින් 30ක් මාසයයි, එයින් 12ක් අවුරුද්දයි, එයින් 500ක් තියෙනවා. මෙහෙන් අවුරුදු 2 කට 70 ලක්ෂයක් සංජීව නිරයට මාසයයි. මෙහෙන් අවුරුදු කෝටි 32 කයි ලක්ෂ 40ක් සංජීව නිරයට අවුරුද්දයි. එයින් 500ක් තියෙනවා. පණිවිඩ පහක් ලැබිලත් ඒ පණිවිඩ පහ තේරුම් ගත්තේ නැත්නම් මේ දුක විඳින්න වෙනවමයි. ඒ සංජීව නිරය ප්‍රාණඝාත කුසලය කරලා තියෙනවා නම් තමන්ට දැන් පේනවා. මෙවිලා පේනවා. කොහෙද යන්නේ කියලා. ඒ සංජීව නිරයට එහා පැත්තෙන් තියෙනවා සතපු 2,40,000ක් පිටින් කාලසූත්‍රය. ඒ කාලසූත්‍රය නිරේ උපදිනවා දෙමව්පියන්ට ගරහන නිඳා කරන අපහාස කරන බැන පහර දෙන දරුවෝ සිල්වත් අයට වැඩිහිටියන්ට අපහාස කරන නිඳා කරන අය උපදින නිරේ කාලසූත්‍රය නිරේ වර්ෂවලින් 1000යි නිරේ වර්ෂවලින් 1000යි ඒ කියන්නේ මිනිස් වර්ෂවලින් කොටි 32යි ලක්ෂ 40යි එයින් 1000යි නිරේ වර්ෂ වෙන්නේ අර යමපල් වල ඇදගෙන ගිහිල්ලා දානකොට ඒක තියෙනවා යදුන් 100ක් දිග යදුන් 100ක් පළල යදුන් 100ක් ඝනකම ඝන තහඩු වලින් වට කරලා යදුන් 100ක් කියන්නේ සතපොම 1600ක් දිග පළල උස්ස ඝන තහඩු වලින් වට කරලා තියෙනවා. හැබැයි ඒ ඝන තහඩු තනි කර රතුම රතු පාටයි. ගිනියම් වෙලා තියෙන්නේ. යකඩයක් ගිනියම් වුණාම රතු පාට වෙනවා. මහා ගිනි ජාලාවක් එක ඇවිලෙනවා. ඒ ඇවිලෙන ගිනි ජාලාවට මේක ඇදලා දානවා. ඇයි? ඔබම කරගත්ත දේ ඔබම විඳපන්. ඇදලා දානවා. අවුරුදු 1000 ගාණක් ගියාට පස්සේ දොරටුවක් විවෘත වෙනවා.
ඒ විවෘත වෙන දොරටුව දකින්නවා දුවන ඒ පැත්තට එකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. බෑ. ඒ දුවන ඔහුගේ ශරීරේ හැම පිච්චෙනවා මස් පිච්චෙනවා ලේ පිච්චෙනවා ඇටකටු පිච්චෙනවා. ආයි මෙහා පැත්තට දුවගෙන එනවා මෙහා පැත්තේ දොරටුව විවෘත වෙලා වගේ පේනවා. සතපුම් ඒ වර්ෂ දාස් ගානකට දාස් ගානක් ගියාට පස්සේ මේ නිදහසක් හොයාගෙන දුවන්නේ. බෑ. ඒ දුවගෙන එනකොට අර විදිහටම නැවත නැවත පිච්චෙනවා. නැගෙනහිර දොරටුව විවෘත වෙලා වගේ පේනවා. ඒ පැත්තට දුවනවා. ඒ විදිහටම අර විදිහටම පිච්චෙනවා. කර්මය නිසා මැරෙන්නේ. කර්මේ විපාක ගෙවෙන්න ඕනේ. කොච්චර කාලයක්ද? සංජීවනිරේ 500යි කාලසූත්‍රේ 1000යි. අර විදිහටම විඳින්න වෙනවා. ඊට පස්සේ නිරේ පල්ලෝ නිරේ ඉන්න පාලක මේකව ගන්නවා. බිලි කොක්කක් දාලා ගන්න උඩට අරගෙන පොළවේ පෙරලා ලහන ඔබට මොනවද දැන් ඕනේ මට බඩගිනි කුසගිනි මට කට අඬුවකින් විවෘත කරලා රතු පාටට රත් වෙච්ච ලෝහ ගුලි යකඩ ගුලි දානක් අටට මුඛය පිච්චෙනවා උගුර පිච්චෙනවා බඩවැල් පිච්චෙනවා ආමාශය පිච්චෙනවා ඒ පුච්චගෙන පිට වෙනවා නැවතත් දානවා අ르ගිනි චාලාවට නැවතත් බිලිකොක්කෙන් උඩට අරගෙන ආයෙත් පොළවේ පෙරලා ලහනවා දැම්මද දැම්මනවද උඹට මට පිපාසයි අඩුවෙන් අරිනවා මොකේ හැරලා වත් කරන ලෝදිය දන්න ලෝදිය ගිනි කඳු වලින් ගලාගෙන යන ලාබ ඒ ලෝදිය වක් කරනවා කටට මොකේ පිච්චෙනවා උගුර පිච්චෙනවා බඩවැල් පිච්චෙනවා ආමාශය පුච්චගෙන පිට වෙනවා මේ විදිහට අර අවුරුදු 10 ගණක් දුක් විඳිනවා බුදුරජාණන් වහන්සේ මේව දේශනා කළේ අපිට දැකලා අවබෝධ කරගෙන තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි මම මේවා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් අහගත්තේ වනෙමි මම මේවා අවබෝධක් ඥාණයෙන්ම දැනගත්තේවා ඒ දැනගෙනයි මම මේ ප්‍රකාශ කරන්නේ කාලසූත්‍රයට එහෙන් තිනවා සංගත කියලා නිරයක් ඒ සතප මුලින් 240000 කාලසූත්‍රයේ ඉඳලා 240000 කෙපිටින් තියෙනවා ඒ සංගත කියන නිරේ උපදිනවා එළුව හර කුකුල මරල ජීවත් වෙන අය ඒ සංගත නිරේ තියෙනවා අවුරුදු 2000ක් නිරේ වර්ෂවලින් 2000ක් මෙන් අවුරුදු කෝටි 32යි ලක්ෂ 40යි එන් අවුරුදු 2000යි සංගාත එම නැත්තං එතනින් යන රෞරවේට රෞරවේ උපදිනවා මේ කර්මයට විපාකයක් නෑ මේ කුසල කුසල කියන්නේ බොරු කියලා පිළිගත්තයි රෞරවේ උපදිනවා ඒ රෞරවේ තියෙනවා සංඝාතයට සතපොම් 240000 කෙපිටින් අවුරුදු මෙන් කෝටි 32යි ලක්ෂ 40යි එයින් අවුරුදු 4000යි එතෙන් දෙතියයි තියෙනවා සතපොම් 240000 කෙපිටින් තියෙන මහා රෞරවේ උපදිනවා අනුන් රවට්ටල ජීවත් වෙන අය මායාකාර අනුන් රවට්ටල ජීවත් වෙන බොරු කියලා රවට්ටල සල්ලි අරගෙන මුදල් අරගෙන පැනලා යනවා රට යවනවා කියලා සල්ලි අරන් පැනලා යනවා රස්සාවක් දෙන්නම් කියලා අරන් පැනලා යනවා එයා දිවසේන් මායාකාර අනුන් රවට්ටල ජීවත් වෙන අය උපදින නිරේ මහා රෞරවේ ඒ මහා රෞරවේ තියෙනවා අවුරුදු 8000ක් එතනින් එහාට තියෙන තාපය තාපය කියන්නේ තනිකර ගිනි චාලාවක් තාපය. ඒ තාපය උපදිනවා තුනුරුවන් සත්තු වස්තු පැහැරගත්තයි. තුනුරුවන්ට අයිති පැහැරගත්තයි. උපදින නිරය. ඒ මහා තාපය. ඒකට තියෙන ප්‍රතාපය. ඊට සතුම් 240000 කෙපිටින් තියෙනවා. ඒ ප්‍රතාපය උපදිනවා බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් නැහැ.
ධර්මය කියන්නේ බොරු. මහා සංඝරත්නය කියලා ආර්ය මහා සංඝරත්නය කියලා දෙයක් නැහැ කෙනෙක් නැහැ. මේ මිත්‍යා දිට්ඨි ගත්ත අය මේ මනුස්ස ලෝකේ තමයි සියල්ල තියෙන්නේ කියලා. ඒ දිට්ඨි ගත්ත අය උපදින නිරය ප්‍රතාපය. ඒක තියෙනවා මිනිස් වර්ෂවලින් නෙමෙයි නිරේ වර්ෂවලින් 16000ක්. අර කෝටි 32යි ලක්ෂ 40ක් එන් අවුරුද්දයෙන් 16000ක් තියෙනවා. එතනින් එහාට තියෙන අවීච්ඡය. ඒක දැන් ඒක තියෙනවා ප්‍රතාපය. ඊගාට තියෙන අවීච්ඡය. අවීච්ඡය උපදිනවා. හෞද. ආනන්තරිය පාප කර්ම කරපු අය උපදින් නිරය අවීච්ඡය. කල්පයක් ආයෂ තියෙනවා. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ අපට පණිවිඩ පහක් ලැබුණා. පණිවිඩ පහක් අපට දැනගන්නත් තියෙනවා දැකගන්නත් තියෙනවා. ඒ පණිවිඩ පහක් ලැබිලා පණිවිඩ පහක් දැකගෙන අපි මේ මිදෙන්නට ඕන කියලා කල්පනා කරා. මේ ගැලවෙන්නට ඕන කියලා. తాවකාලික වශයෙන් නෙමෙයි. සීල්ගත්තේක උපකාර වෙනවා తాවකාලික වශයෙන් නිරයෙන් ගැලවෙන්න. හැබැයි සදාකාලික වශයෙන් නිරයෙන් ගැලවෙන්න සීලයම විතරක් උපකාර වෙන්නේ නැහැ. එතනින් එහාට යන්න වෙනවා. සමාධියට යන්න වෙනවා, ප්‍රඥාවට යන්න වෙනවා. ප්‍රඥාව නිවැරදිව ප්‍රඥාවක් ඇති කරගත්ත කෙනෙකුට විතරයි ඔය නිරවලින් මිදෙන්නට පුළුවන්. ඒචොල සෝතාපන්න. සෝවාන්. එතනින් මෙහා ඉන්න සෑම පෘථග්ජන පුච්චලයක්ම ওই නිරවලට වැටෙනවා. එහෙනම් අපට මේ දේවදූත සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ මොකක්ද? තේරුම් ගත යුතු ධර්මයක්. මේ මිදෙන්න හැබැයි తాවකාලික වශයෙන් නෙමෙයි සදාකාලික වශයෙන්. කුසලයටත් විපාකයක් තියෙනවා. කුසලයට තියෙන විපාකය ඒක මම හොඳයි කියන්නේ. ඒයි බුදුරජාණන් වහන්සේ මේ කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකේ කිසිම තැනක් ඇසිපිල්ලම් ගන්න තරම් කාලයක්වත් වර්ණනා කළේ නැහැ. හොඳයි කිව්වේ නැහැ. ඇයි? අනිත්‍ය නිසා. අනිත්‍ය නම් යම් දෙයක් දුක් නිසා. දුක ප්‍රතික්ෂේප කරන අපි කැමැත්තට දුක බැහැර කරන්න බැරි නිසා අනාත්මයි කියන මේ ලක්ෂණ තුන මේ කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකය තුලම දකින්න තියෙනවා. ඒක නිසා තමයි හැබැයි తాවකාලික වශයෙන් මේ ගියාම සාමාන්‍ය හොඳයි කියන්නේ මම කොහොම වුණත් කුසලයට විපාකයක් තියෙන නිසා පෘථිවියට සතපොම් 672000ක් ඇහැන් තියෙන චාතුරු මහරජකේ චාතුරු කිව්වේ හතරට මහරජකේ රජදරුවන් ඉන්න කවුද? වෛශ්‍රවණ දුසරාෂ්ඨ විරුඩ විරුපක් මේ හතර දෙනා ඉන්නේ. ඒ නිසා චාතුරු මහරජකේ. හැබැයි නිරේ කිට්ටුයි සුගති දුරයි. 672000ක් තියෙන චාතුරු මහරජකේ. එතනින් එහාට තියෙන්නේ තාවතින්සේ. තාවතින්සේ අපි දන්නවා. සුධර්මා දේව සභාව තියෙනවා. සක්‍ර දේවින්ද්‍රය ඉන්නවා. මේ පොයදාටම රැස් වෙන සභාව සුධර්මා දේව සභාව. ඊට නන්දන වියන තියෙනවා. පරසතු මල් තියෙනවා, මදාරා මල් තියෙනවා. මිනිස් වර්ෂවලින් 3 කෝටි 60 ලක්ෂයක් ආයස තියෙනවා. මිනිස් වර්ෂවලින් 3 කෝටි 60 ලක්ෂය. නිරේ ඊට වඩා අත්‍යක්ෂය දීර්ඝයි. එතනින් එහා තියෙන්නේ යාමේ. යාමේ කියන්නේ දුක නැහැ කියන එක තමයි. සැප ඇති තැන කියන එක යාමේ කියන්නේ. ඒක තියෙනවා මිනිස් වර්ෂවලින් 14 කෝටි 40 ලක්ෂයක්. හැබැයි తాවකාලිකයි. ඒ ආස්වාදය ඒ වින්දනය, ඒ විදීම తాවකාලිකයි. මිනිස් වර්ෂවලින් 14 කෝටි 40 ලක්ෂයි. එතනින් එහාට තියෙන තුසිතය. අන්න ඉන්නවා. යහපත් අය. මෛත්‍රී බෝසතාණන් වහන්සේ. ඉන්නවා විවේකයෙන් ඉන්නවා. සියලු කර්ම සම්පූර්ණ කරගෙන, පාරමිතා සම්පූර්ණ කරගෙන දැන් විවේකයෙන් ඉන්නවා. එහෙනම් මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ ලෝකෙට එන්න තව කොච්චර කල් තියෙනවද? තවත් තියෙනවා 57 කෝටි 59 ලක්ෂ 97000 437ක්.
panasat kodi panas nama laksa anu hadda sar seti satak tino. Ei panasat kodi hada laksa dedas pan se hada tuna. Gebila, ibarai. Aisa vindani kalle. Enang abuddhot pada kale, buddha sunya kale. Kocer dir gete. Ekai ma mulin maksa dahan kale. Oi pinnat pirisa, vitaran nemi langka vasi pinnat, loko vasi pinnat silu pirisa. Dharmaya piligan, tunuruan piligan, ayo hari bahasana bantai. Me kale tamai me dharmaya avabodha karaganna tiyena itamathma vatinama kale, sudusuma kale. Oyattanta e sadaha niyata vasayen oyatta eka karannat puluwa. Avarna tunakin vehila naha oyatta. Avarna tunak tiyena. Me avarna tunen vehichchayata me dharmaya therenne. Anitta ayata therum ganna puluwa. Karma avarana, vipaka avarana, klesa avarana. Karmen avarana eka karala tiyena nan me hetu pala dahama avabodha enne. Me hetu sakas karanawa pala bhukti vidinta. Ehenam oyattu karmen avarane naha kiyala mata penawa. E nisa thamai sil gandave. Monada karmen avarane vela naha kiwe. Anantari papa karma kiruwe naha ne. Mau meru, pia meruwa, drajan non segele sele waratan non segadir, gatan ikla sangga beda karma ikla. Me pahe neka kwat kala ne, karana sil gandin ne. Ena karma ngawar ne bela ne wetu. Ena wetu wasana wan, tai me dharma au buta kargan puluan. Vipaka awar ne, vipaka eng wehilat ne. Ei, vipaka eng wehilat ne kiwi. Vipaka eta mai manda buddhikai. Manda buddhikayata me dharmaya therenne me hetupala dahama therenne ne. Ehenam e vipakayen avarane welat ne oyattu. Klesa avarana. Klesa avarana kiyanne niyata mithya dikki. Me tunuruan gen bahirawama tamai yamak viswasa karanne e tulinma tamai arana purna kassapa makkali gosala ajita kesa kambala sanjaya belata putta papuda kacchayana nigata nata putta. Eya divasen neme adath loke pura innawa. Eken matamai vimukti labenne kiyala piligatta aya piliganna aya e anu anugamanaya karana aya e klesa avarana e sitha dusse vela sitha apirisinda vela sitha kiliti vela e alata me dharmaya avabodha wennet ne e karunu tunenma niravarane vela ne dinne ena me dharmaya therena avabodha karanna puluwan e sada hondama kaalaya tamai me kaalaya thawa bohoma tika kaalaya thiyenne api ahala thiyena Pandahak kiyala. Habai mama nan kiyenawa dharmaya niweradiwa pilipadina aya innawanam pandahen me shasane awasan wenne. Niweradiwa dharmaanu dharma pratipasti pihitala inna wanan yam kisi kenek eya inna taakkal me dahama athura dahan wenne ne. Ehenam vasanawanta pirisak hetiyata me dharmaya therum ganna pulan hetupal. Ehenam tusitaya. Metenin ehata thiyena nimmana rati. Etan idala satapum hay laksha 72000 tiyenawa nirmana rati rati kiyanne alenawa nirmana kiyanne tamange pinata nirmana wela minisarsa walin 230 koti 40 lakshayak tiyenawa etanin eha tiyenne hay laksha 72000 satapum etanin ehaata para nirmita asavattiya mara divya putrayin eme inne ege tiyenawa 921 koti 60 lakshayak Nireta wada bohoma ayas adi. E kusale etora kusala hetu pratipala sugati. Akusala hetu pratipala dugati. Ehenam api buddhimat pirisak hetiyata api yannone kohatada. Teerane karanne kohata yanta kiyalada. Habai sabbe sankhara aniccha. Sieluma sanskara dharmayan aniccha. Ehenam nire apramana api duk vinda eka bhavayak nemei dekak nemei siya dahassara oy nira 136 nira wala api avidda oy divyaloka 6 api avidala thiyena manussa lokiye ipadunu vara anantay apramanay tirisan lokiye preta lokiye rupavachara brahma lokiye arupavachara brahma loka hatare me sama tanakoma api avidda tama yanda beri une kohata oy pravruttiya Sasara pavatma, sasara gamana tama nawattanna beri una. E nisa tamai me bhavayata aave. Ena me bhavayata oy pravruttiya nawatta gatte naththam
ඔය ගමනට තිතක් තියාගත්තේ නැත්නම් භයානකයි නේද සසරේ. එහෙනම් පණිවිඩ පහක් අපිට එව්වා දූතෙක් කටේ දූතයවතේ. ඒ පණිවිඩ පහ අපිට දැක ගන්න තියෙනවා. ලදරුව දැකලා එහෙනම් හිතන්න. දරුවෙක් ඉපදුනහම ඒ සබම් පියරු ආරම උපකරණ ටිකක් අරගෙන යනවා දරුවෝ බලන්න. ඥාතියෙකුට දරුවෙක් ලැබුණා. ගිහිල්ලා බලන්නකෝ මමත් මේ විදිහට හිටියේ නැද්ද කියලා. එතකොට හිතෙන්නේ නැද්ද? අනේ මේ ස්වභාවයෙන් මිදෙන්නට ඕනේ. සදහටම මිදෙන්නට ඕනේ. මම මේ ගර්භාෂය තුලින් විඳින දුක ඇරලා කිව්වේ දේවදත්ත සූත්‍රයේ ගර්භාෂය විඳින දුක දේශනා කළා නැහැ. ඒ ඉපදුනාට පස්සේ දැනගන්න විතරක් නෙමෙයි දැකගන්න. දැකගෙන අවබෝධ කරගන්න. තියෙන නිසා තමයි ඔය කරුණ පහ දේශනා කරේ. එහෙනම් අපි අනන්ත දැක්කා. 80 වයස් වෙච්ච ඇස් පේන නැති කන් ඇහෙන අඩු හැම රැලි වැටිච්ච කෙස් රැවුලි දිච්ච කොන්ද කුදු වෙච්ච හැරමිටියෙන් යන පුච්චලිය අපි අනන්ත දැක්කා. හිතුන්නේ නැද්ද තාම? අනේ මේ ස්වභාවයෙන් සදාටම මිදෙන්න ඕනේ මම. මේක මහා පීඩාවක්, මේක මහා කරදරයක්, මේක මහා වදයක්. තාම හිතුන්නේ නැත්. අදවත් හිතන්නට වෙනවා. අද ඉඳලවත් හිතන්නට වෙනවා. සදාටම ගැලවෙන්න. ලෙඩ බලන්න අනන්ත ප්‍රමාණ ගියා. වැඩි යෝනේ නැහැ. ඒ හොස්පිටල් එක ස්පිටාල්ට ගිහිල්ලා බලන්නට. මහා රෝහලට ගිහිල්ලා බලන්න. හොඳට තේරුම් ගන්න පුළුවන්. හැබැයි බුද්ධියෙන් බලන්න. මමත් මේ ස්වභාවය මොනතරම් විඳලා තියෙනවද කියන එක. එහෙනම් මේකෙන් සදහටම ගැලවෙන්න ඕනේ මම කියන සිතුවිල්ල තදින් ඇති කරගන්න. වද බන්ධන වලට අහු වෙලා අනන්ත අප්‍රමාණ දුක් විඳින අය. ඉතින් අපේ ලංකාවේ නම් පෙන්නන අඩුයි. පාරාභිකරේම හොඳට පෙන්නනයි. බෙල්ල කපලා දාන පෙන්නන ප්‍රසිද්ධියම පෙන්නන. අතපය කපනවා. හැම ගලවන කසයෙන් තලන ප්‍රසිද්ධිය පෙන්නන. අපිත් මේ සෑම එකක්ම විඳලා තියෙනවා. එහෙනම් ඒව නැවතත් අපි උරුම කරගන්න කැමතිද? නැවතත් එතනට යන්න කැමතිද අපි? එහෙම නැත්නම් සදහට මේවෙන් ඈත් වෙන්න කැමතිද? මොකේද කැමති? මේ පණිවිඩ අපිට එවලා තියෙන්නේ. මේවා දැනගෙන, දැකගෙන, අවබෝධ කරගෙන මේකෙන් සදහටම මිදෙන්න. මරණ වන තරම් දැකලා තියෙනවා. මරණ ගෙදරට ගියා, මල ගෙදරට. යන්නේ ඉන්න අයගේ හිතවත් කම ඇති කරගන්න නෙමෙයි. මරණය දිහා බල්ලා තේරුම් ගන්න, අවබෝධ කරගන්න. මටත් කවදා හරි මේ දේ වෙනවා. ඒ වුණේ එකපාරක් නෙමෙයි, දෙපාරක් නෙමෙයි, සියවරක් නෙමෙයි, දහස්වරක් නෙමෙයි, ලක්ෂ කෝටි ප්‍රකෝටි වාරයක් නෙමෙයි. එහෙනම් මේ ප්‍රවෘත්තිය අපි නවත්ත ගත්තේ නැත්නම් මේ භවෙත් නැවත නැවත අර නිරවලට යන්න වෙනවද නෙමෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතනදී මහණෙනි යමෙක් අප්‍රමාදීව කටයුතු කරනවා ප්‍රමාද වෙන්නේ ප්‍රමාද වුණොත් අර මහා නිරාටට සම්බන්ධ සාකා 128 136ක් නිරවලට නැවත නැවත වැටෙනවා එක නිරයකට වැටුනොත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවිල්ල යනවා අපට මුණ ගැහෙන්නේ ඇයි අවුරුදු මෙහෙන් අවුරුදු කෝටි 32 ලක්ෂ 40ක් ගත වෙනකොට නිරයට අවුරුද්දයි. අවුරුදු දෙකක් යන්න ඉස්සෙල්ලා 57 කෝටි 60 ලක්ෂයි තුසිතේ ආයුෂ තියෙන්නේ. ඒකට 57 කෝටි 59 ලක්ෂ 97000 437කට පස්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළ වෙනවා. එහෙනම් 32 67 ලක්ෂ 64ක් සහ 80000. 32 ලක්ෂ 40000. ඒකට 64 ලක්ෂ 80000යි. තොර මිනිස් වර්ෂ වලින් 64 ලක්ෂ 80000ක් ගත වෙනකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇවිල්ලා ගිහිල්ලාද? ඇවිල්ලා ගිහිල්ලා. අපට තව සංජීවන නිරේ ගත්තත් තව 448ක් එහෙන්න වෙනවා. තේරෙනවද කියන්නේ? මේ දේව දූත සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ මේ ස්වභාවය. එහෙනම් අපි එතනදි දේශනා කරන තථාගතයන් වහන්සේ මහණෙනි යම් කිසි කෙනෙක් අප්‍රමාදීව මොහොතක්වත් ප්‍රමාද වෙන්නේ මේ දැන් මේ මොහොතේ ඉඳලා යා වෙර වැඩනවා මහන්සි ගන්නවා උත්සාහන්ත වෙනවා මේ සංසාර දුකෙන් මිදෙන්න ඒ කොහොමද ඒ මේ පංච උපාදානස්කන්ධය අතහරිනවා මෙන්න මේ පංච උපාදානස්කන්ධය තමයි මේ සසර ගැට ගහන්නේ පංච කිව්වේ පහට
upadana kiwe tadin gattata kohomada tadin ganne sita elenama elena tana tanha roopa dinama e elena tana sita laginama tanhava tikak balavat wenawa hitala balanda nadda kiyala e balavat wicca tanhava atishe balavat wenawa palapadiyan wenawa dan balan sita elilimen nawatinawada palapa sita lagimen nawatinawada palapadiyan wimen nawatinawada ehema naththam thunen mayin welada tiyene tamanta therum ganna puluwa mage sita elenawa tanna paccha upadana upadana paccha bawa bawa paccha jati jati paccha jara marana soka parideva dukkha domana supayasa sambhavanti eva metassa kevalassa dukkha kandassa samudaya hoti ehenam api balanta one apata roopa upadana skandhe tiyanada tiyana roopa upadana skandhe kiwe bahira de roopa asata pena de roopa kanata ehena de sabda roope nasayata danena de gandha roope divata danena rasa roope sharirayata danena pottabba roope me pahata melena elenama sita elena ne e bahireka habai oka neme balavat me abhyantara roopayata tiena upadane balavat roopa upadana skandha kiwe bahira deeta neme bahira de pilibandawa apita aasawa nathi karaganna puluwa therenawa me siyalla bahira vastun bhautika vastun me siyalla apita mohatin atharinna wenawa kiyala api dannawa ai maraneeta welawak na sthanayak na dinayak na aakarayak na ඒ අවස්ථාව උදා වෙච්ච ගමන් භෞතික වස්තුන් සියල්ල අතහරින්න වෙනවා කියලා අපි දන්නවා. හැබැයි අපි තාම අතහැරියේ නැහැ මේ පංච උපාදානස්කන්ධය. රූපේ උපාදාන කරන්නේ නැද්ද? තියෙනවා. රූපේට අයිති අභිධර්ම ක්‍රමයෙන් ගත්තොත් 28ක් තියෙනවා. තියෙනවා. 32ක් කොටස් තියෙනවා. ඒ කොටස් 32 රැත දන්නවා 23 කුණප කොටස් කියලා. Upadana karan inne siyalla kestik upadana karagena inne nisa tamai sudu vechcha gaman paata karanne niyapata tika lassana karanta inne tiya hitenne upadana karan inne nisa dattika helichcha gaman aaye nawata dattika daanta hitenne upadana nisa me sharire sayama kotasakma upadana karanne roopa upadana kanda upadana karanne ඇයි හැබැයි මේ කියපු දේශනාව තුළ මම සම්මුති වශයෙන් දේශනා කළේ හැබැයි මේක අපි තේරුම් ගන්න ඕනේ පරමාර්ථයයි ඒ කොහොමද සම්මුති දේශනාව තුළ මේ ධර්මය අවබෝධ කරගන්න ටිකක් අමාරුයි හැබැයි පරමාර්ථ දේශනාව තුළ මේ ධර්මය අවබෝධ කරගන්න පහසුයි මේ සියලු කියපු කරුණු සිද්ධ වෙන්නේ පුජ්‍යලයකට නෙමෙයි ජීවයකට නෙමෙයි සත්‍යයකට නෙමෙයි කෙනෙකුට නෙමෙයි මේ කියපු දේවල් සිද්ධ වෙන්නේ. අපි මේ ධර්මය ශ්‍රවණය කරනවා නම් සත්ත්ව පුජ්‍යල සංඥාව තුළ ඉඳගෙන මම මගේ කියන ස්වභාව තුළ ඉඳගෙන ඒ ධිට්ඨියක් තුළ ඉඳගෙන තමයි මේ ධර්මය අවබෝධ කරන්න උත්සාහ කරන්නේ. නේ. එහෙනම් රූපය කියන එක සතර මහා ධාතුවේවත් සුද්ධස්ත කලපේ. සතර මහා ධාතු පඨවි, ආපෝ, තේජෝ, වායෝ. වර්ණ ගන්ධ රස ඕජා මේ සුද්ධාශ්‍රක කලාපයට තමයි රූපය කියලා කියන්නේ. උපාදාන කරන්නේ නැද්ද? ඇයි උපාදාන කරගත්තේ? පෙර භවයේත් උපාදානය, තණ්හා උපාදානය අතහැර ගන්න බැරි වෙච්ච නිසා තමයි මේ භවයට ආවේ. නැත්තම් මේ භවයට එන්නේ නැහැ. කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අන්තවද උපාදාන. එහෙනම් රූප උපාදානස්කන්ධ. මේක අපි උපාදානය කරගත්තා. ඒ උපාදානෙ කරේ මොනවද එතකොට? පුජ්‍යලේ සත්‍යයක් උපාදාන කරගත්තද සතර මහා ධාතු උපාදාන කරගෙන තියෙන්නේ. සතර මහා ධාතු උපාදාන කරන් තියෙන්නේ. සුද්ධාෂ්ටක කලාපේ උපාදාන කරගෙන තියෙන්නේ. ඒකයි අතහරින්න කැමති නැත්තේ. එතකොට බලන්නකෝ. අපි සත්‍යයේ පුජ්‍යලේක්ද මේ උපාදාන කරන් තියෙන්නේ. නැහැ. සතර මහා ධාතුව සුද්ධාෂ්ටක කලාපේ. ඕකයි අල්ලගෙන ඉන්නේ. හැබැයි ඕකේ ආයෂ දැනගත්තොත් ඔයගොල්ලෝ ලෝක අතහරිනවා. ඕකේ ආයෂ කොච්චරයිද?
චිතක්ෂණ 17යි. ඔය ශරීරයේ තියෙන සියලුම අවයවයන් කොටස් මේ අවයවයන් ටිකක් තියෙන්නේ කොටස් ටිකක් තියෙන්නේ මේකේ. මේකේ පුජ්ජලෙක් නෑ සත්‍යයක් නෑ ජීවියක් නෑ මේ අවයව මේ කොටස් ටික නිර්මාණය වෙලා තියෙන සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුවේ වස්තුදාෂ්ට කලාපේ. එහෙනම් අපි උපාදාන කරන්නේ උපාදාන කරන්න වෙලාවකුත් නෑ මේකේ. නමුත් අපි උපාදාන කරනවා. ඒ චිතක්ෂණ 17ක් කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. ඔය සුද්දාස්ත්‍ර කලාපේ ආයිස. ඉතින් ඕකනේ අල්ල ගන්න හදයි. ඉතින් කොහොමද අල්ලන්නේ? කොහොමද ඕක වැළඳ ගන්නෙ? කොහොමද ඕක සිත පළපදියම් කරන්නේ? කරන්න බෑ. ක්‍රියාවක් තියෙන්නේ. සියලුම අවයවයන් තුල තියෙන ක්‍රියාවක් නෙමෙයිද? කෙස්වල ක්‍රියාවක් තියෙන නිසා තමයි කෙස් 10 ඉස්සරහට ඇදෙන්නේ. නියපොතවල ක්‍රියාවක් තියෙන නිසා තමයි නිය ඉස්සරහට ඇදෙන්නේ. ශාරීරික කොටස් ඒ ලේ ධාතුව બ્લોක් වෙනවා නම් නහරවල තුල එතන ක්‍රියාවක් නේ තියෙන්නේ. ගමන් කරනවා නම් තියෙන්නේ ක්‍රියාවක්. ඒතර හෘදේ වස්තුව අක්මාව පෙනහල් මේ සෑම දෙයකම තියෙන ක්‍රියාවක් නෙමෙයි. ක්‍රියාවක් තියෙන්නේ. පුජ්ජලෙක් නෑ. හැබැයි මේ ක්‍රියාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා මනස. විඥාණය, මානසිකාර්ය මේකට බද්ධ වෙලා තියෙනවා. ඒ බද්ධ වෙලා තියෙන්නේ සත්‍යයකට පුච්චලයකට නෙමෙයි අර සතර මහා ධාතුවේ වස්තුදාස්ත්‍රයක කලාපයටයි බද්ධ වෙලා තියෙන්නේ. ඒකට බලන්නකෝ. විඳින්නෙකුත් නැහැ, විඳවන්නෙකුත් නැහැ, කරන්නෙකුත් නැහැ, කරවන්නෙකුත් නැහැ. හැබැයි අපි අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන කියනවා දුකයි 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 කියලා. ඉතින් ඇත්තනේ. අල්ලගත්ත තැන දුකයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තණ්හා උපාදාන තියෙනවා නම් යම් කිසි කෙනෙකුට යා නියත වශයෙන්ම කර්ම කරනවා. ඒ කර්මේ ප්‍රතිඵලය තමයි ගර්භාෂයේ බැසගත්තු යුක්තාණුවක් වශයෙන්. ඒ ගර්භාෂයේ බැසගත්තු යුක්තාණුවේ තියෙන සුද්ධාස්ත්‍රක කලාපයයි. දරුවෙක් කෙතන නැහැ. ඒ සුද්ධාස්ත්‍රක කලාපයට බද්ධ වෙනවා ප්‍රතිසන්දි විඥාණය. චුති ප්‍රතිසන්දි දෙක ගැළපුවේ ආරම්මණයෙන්. ඒ ආරම්මණය කුසල ආරම්මණ, අකුසල ආරම්මණ. ඉතින් අකුසල ආරම්මණයකින් චුති ප්‍රතිසන්දි දෙක ගැළපුවාද? සම්බන්ධ කළාද? අර මහා නිරාටෙන් එකකට යන්න වෙනවා. කුසල ආරම්මණයකින් චුති ප්‍රතිසන්දි දෙක ගැළපුවාද? සුගති හතින් එකක ප්‍රතිසන්දි ගන්න. ඒතර මව් කුසට ආවද? කුසල ආරම්මණයකින් ආවේ මව් කුසට, චුති ප්‍රතිසන්දි දෙක ගැළපුවේ කුසල ආරම්මණයකින් මව් කුසේ තිබුණේ සකස් වෙලා යුක්තාණුවක්. ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයෙන් ගොඩනැගෙන යුක්තාණුවක්. ඒ යුක්තාණුවේ තමයි ප්‍රතිසන්දි විඥානයේ බැස්සේ. එතකොට ප්‍රතිසන්දි විඥානය හේතුන්ගෙන් හටගත්තේ. අර මවගේ ගර්භාෂයේ සකස් වෙච්ච යුක්තාණුවත් හේතුන්ගෙන් හටගත්තේ. හේතු සුද්දාස්ඨක කලාපේ වස්තර මහා ධාතුවේ වස්තුදාස්ඨක කලාපේ. හේතුන්ගෙන් හටගත්තේ. එතන ඉඳලා ප්‍රතිසන්දි විඥානයේ බැසගත් තැන ඉඳලා වේදනා සංඥා සංකාර විඥාන මානසිකාර්ය ප්‍රවෘත්තියක් තියෙනවා. වේදනාව මම විඳින එකක්ද? පස්සපච්චය වේදනාව. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව. පටිච්චසමුපාදය මේ දහම අවබෝධ කරගන්න ඉතා පහසුම ක්‍රමය තමයි පටිච්චසමුපාදයත් එක්ක ගලපන්නේ. පටිච්චසමුපාදය අවබෝධ නොවෙන තාක්කල් මේ දහම අවබෝධ කරන්න බෑ. පටිච්චසමුපාදයත් එක්කමයි මේ දහම අවබෝධ වෙන්නේ. චතුරාර්ය සත්‍ය තියෙන්නේ පටිච්චසමුපාදය තුළ. ඕන තැනකින් ඕනම දෙයක් අරගන්න. අධ්‍යාත්මික බාහිර ඕන දෙයක් ගන්න. අරගෙන බලන්න කොතනද නවතින්නේ කියලා පටිච්චසමුප්පාදයට අනුව අපි ගමු. අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ එකම දෙයක්, ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ නාම ධර්මයක්. සිත තුළ උපදින ශක්තියක් ප්‍රඥාව කියන්නේ. නාම ධර්මයේ බැඳිලා තියෙන මේ රූප ධර්මයත් එක්ක, සුද්දාස්ත්‍රක කලාපයත් එක්ක බැඳිලා තියෙන මේ නාම ධර්ම. ඒක නාම රූපච්ඡය සලායතන. සලායතන පච්චය පස්ස. පස්ස පච්චය වේදනා. වේදනා පච්චය තණ්හා. තණ්හා පච්චය උපාදාන. උපාදාන පච්චය භව. භව පච්චය ජාති. ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. එහෙනම් ප්‍රඥාව කියන නාම ධර්මයක් අපි කොතනද ගිහිලා නවත්තන්නේ? ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. එතනයි නවත්තන්නේ. එහෙනම්
ekene prajna upadawa ganna epa kiyana eka ne oni budhrajana wasa dahama pennwe pahurata saddha viri sati samadhi prajna kiyana pahath tiyala yanne aran yanne be avabodha karanna oy pahawone ehenam metana satyayekuta pucchalayekuta vena deyak nemei sanyava hata ganne hetungen sparsha pratyen cakku sampasaja sanya cakku sampasaja vedana sota sampasaja vedana gana sampasaja vedana jiva sampasaja vedana kaya sampasaja vedana mano sampasaja vedana cakku sampasaja sanya sota sampasaja sanya gana sampasaja sanya jiva sampasaja sanya kaya sampasaja sanya mano sampasaja sanya sanyava hata ganne sparsha pratyen sanskara hata ganne Eti sparsha pratyen cakku sampasaja cetana kale avasan wenawa meka ithin me satye pucchilek nathiwa satta pucchila sanyawa thula indagena me dahama avabodha karanna utsaha karanne epa me roopa vedana sanya sankara vinyana kiyana me pahata wenne mokada kiyana eka hoyanta etakota me dahama avabodha karaganna puluwan dan poddak nolin kalpana karala balan etara vinyanayata pratye wenne mokak Nama rupa cya vinyana. Ena ngeka thetungen hata gan. Tura vedana, sanya, sankara, vinyana kiyana me nama dharmayan baddha vela tiyenne monawath ekka. Satara maha dahatewa suddhasta kalapayat ekka. Okata kiyuwa mama kiyala. Hari. Tura rupa skandayata mama kiyanawada? Mama kiyanna bae. Satara maha dahatewa suddhasta kalapaye hetu pratyen hata gatte eka. Vedana skandayata mama kiyanna bae. Sparsha pratyen hata gatte eka. සඤ්ඤාස්කන්ධයට මම කියන්න බෑ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් එක. සංස්කාරස්කන්ධයට මම කියන්න බෑ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් එක. විඥානස්කන්ධයට මම කියන්න බෑ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් එක. මෙන්න මේ හේතුඵල අන්න පවතින සිත ධම්මටිති ඥානේ. දැන් ධර්මය ඇහුවා. සුතමේ ඥානි හරිද? ඒ අසු ධර්මයට අනුව සංවර වෙනවා. නිරේ ස්වභාවයන් කිව්වා. දිව්‍ය ලෝකවල ස්වභාවයන් කිව්වා. එහෙනම් තේරෙනවද කිව්වෙ? දැන් පැහැදිලි. එහෙනම් අපි මොකද්ද මේ උපාදාන කරගන්නේ? එහෙනම් ඒ අසු ධර්මයට අනුව දැන් සංවරයි. ඒ සීලමේ ඥානයයි. සමාධි සිතින් එකඟ වූ සිතින් තැන්පත් වූ සිතින් බණ ඇහුවා. ඒ සමාධි භාවනාවේ ඥානයයි. මේ හේතු ප්‍රත්‍යයන් පිරිසිඳ දැක්කා. ධම්ම තිති ධර්මදේශනාව තුළ ඥාන හතරම උපදිනවද නැද්ද? උපදවා ගන්න ඕනද නැද්ද? අන්න එතකොට තමයි මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න පුළුවන් මම ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් වූ හේතුඵල ධම මට දැන් දැర్శණය වෙනවා. මට දැන් පේනවා මගේ මනසට පැහැදිලිවම පේනවා මේ සියල්ල හේතුන්ගෙන් හටගන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය මොකක්ද? අක්‍රියවාදය, නාස්තිකවාදය, උච්ඡේදවාදය, සාස්තවාදය, පුබ්බේකට කම්මවාදය, අහේතුක අපච්චවාදය සියල්ල ප්‍රතික්ෂේප කරා. මොකක්ද ඉදිරිපත් කළේ? හේතුඵල වාදය. එතකොට මේ හේතුන්ගෙන් නෙමෙයිද හටගන්නේ? අන්න ධම්මටිති ඥානය. එතකොට මේ ඥාන හතර මේ දේශනයක් පාසා මේ බෞද්ධ මාධ්‍යචාර්ය තුරානන්ත ප්‍රමාණ ධර්ම දේශනා කරනවා. එහෙනම් ඔයත් මොනතරම් මේ ධර්මයේ ශ්‍රවණය කළා තියෙනවද අහලා තියෙනවද මේ ඥාන හතර මං හිතනවා දැන් හොඳටම ප්‍රබලව තියෙන්න ඕනේ ශක්තිමත් තියෙන්න ඕනේද නැද්ද ඔය ඥාන හතරම උපදිනවද නැද්ද දේශනාව තුළ කනින් අහලා දැනගන්න ඕන සුතමේ ඥානෙයි අසු ධර්මයට අනුව සංවර වීම සීලමේ ඥානෙයි ඒ සීලෙන් සිට එකඟ කිරීම සමාධි භාවනාවේ ඥානෙයි හේතු ධර්මයන් පිරිසිඳ දැක්කා ධම්ම තිති ඥානේ ධර්මය තුල මනස පවතින මේ දැන් වර්තමානයේ සිදුවෙන ක්‍රියාව දකින්න වේදනා සංඥා සංකාර විඥාන කියන හතරේ ආයශයක චිතක්ෂණේ ඇයි ඇලෙන්නේ ඇලෙන්න වෙලාවක් නැහැ ඇලෙන්න හදනකොට නැති වෙලා ඉවරයි මේ ඒකට කියන්නේ උදේ වෙයි කියලා මේ ඇති වෙන ස්වභාවයෙන් නැති වෙනවා නමුත් අපි ඇලෙනවා ඒ මොකක් හින්දද අවිද්‍යාවයි තණ්හාවයි නිසා අවිද්‍යාවයි තණ්හාවයි තියෙන තාක්කාල සසරට බඳිනවා. ධර්මදේශන අවසන් කරන කාලේ
සමත්තයි මම හිතන්නේ. පැහැදිලිද කියපේ? දේවදූත සූත්‍රයෙන් නිවනට බණ තියෙනවා. මේක සූත්‍රයක් නෙමෙයි 21000 සූත්‍ර තියෙනවා. ඔය සූත්‍ර 21000න් වැඩි හරියක්ම දේශනා කළේ බුදුරජාන් වහන්සේ නිවනට. ඇයි අපිට තාම බැරි වුනේ එහෙනම්? අර ඥාන හතර හරියක් අර උපදවා ගන්න බැරි වුණා. එහෙනම් වර්තමානයේ මේ මොහොතේ සිට පවත්තන්න පේනවා මේ සෑම මොහොතකම හේතුන්ගෙන් හටගන්නේ. ඇසත් හටගන්න හේතුන්ගේ, බාහිර රූප හටගන්නත් හේතුන්. ඒ දෙක නිසා උපදින සිතත් හටගන්න හේතුන්ගේ. නැද්ද? කනත් හටගන්න හේතුන්, බාහිර ශබ්දයක් හටගන්න හේතුන්. ඒ දෙක නිසා හටගන්න සෝත විඥානය හටගන්නේ ඒ දෙක හේතු වෙන්නේ. නැහැ කියනවාද? කාටද නැහැ කියන්න පුළුවන්. මේක දැනගෙන දැකගෙන අවබෝධ කරගන්න ධමයක්. මේක නොපෙනෙන ධමයක් නෙමෙයි, අදෘශ්‍යමාන ධමයක් නෙමෙයි. දැනගෙන දැකගෙන අවබෝධ කරගන්න ධමයක්. එහෙනම් ඇයි අපිට තාම බැරි වුනේ? කාගේද වර්ධ? ධර්මයේ නෙමෙයි. වර්ධ කාගේද? අපි. එහෙනම් පණිවිඩ පහක් ලැබුණා. පණිවිඩ පහක් ලැබිලා එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ගන්ට හොඳට තේරෙනවා, අවබෝධ වෙනවා, පැහැදිලි වෙයි. එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවා. ඉතින් මේ අකුරණ පුංචි මේ මාළනී පෙරේරා මහත්මිය මව අවුරුදු 30කට පෙර අභහ ප්‍රාප්ත වුණු තිලකසිරි පෙරේරා ස්වාම පුරුෂයා අවුරුදු 11කට පෙර අභහ ප්‍රාප්ත වුණු කලල්ගොඩ විසු මාමා නැන්ද ඒ පියදාස අයියා ඒ වගේම ගාල්ලෙද්ද ගාල්ලේ විසු චන්ද්‍රාවති සහ කරුණාවති මහත්මිය ඒ වගේම පානදර විසු ආරිදාස දුන්න ආරිදාස මහත්මයා ඒ අයට පුණ්‍ය අනුමෝදනා සිදු කරන්ටත් ඒ වගේම සෙත් පතනව දේශකයන්න් මහන්සේට සහ චන්ද්‍රසේන පෙරේරා අයියාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තුසාර පුතණුවන් ඒ වගේම ප්‍රියංගේ කාලේවි තනු ෂා තනු රිද මිනිපිරිය තවත් පුතණු කෙනෙක් නම පේන්නේ නැහැ එයාලගේ සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ඒ වගේම සියලු ඥාති සමූහයටත් සියලු කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සත් ප්‍රාර්ථනා කරනවා එහෙනම් මේ නම් සඳහන් කළ පරලෝකපත් සියලු ඥාතීන්ට මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරනවා. එයින් යම් කෙනෙක් කවුරු හෝ පින් බලාපොරොත්තු ඇතනම් මේ පින් අනුමෝදන් වීමෙන් සෑම කෙනෙක්ම සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඒ තම තමන්ගේ ඥාතීන් සිහිපත් කරගෙන ඉදම්මේ ඥාතිනම් හෝතු කියන ගාතාවන් කියන නම් සඳහන් කළ සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. ඒතුළින් සෑම කෙනෙකුට යහපතක් වේවා, සිතක් වේවා, සාන්තියක්ම වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු කියන. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඔබ අප සෑම දෙනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. ඒ වගේම මේ බෞද්ධ අමාත්‍ය ජාලයේ නිර්මාතෘ දරණාගම කුසල ධර්ම ස්වාමින් වහන්සේ ඇතුළු එයාපත් දීවදාල සියලු ස්වාමින් වහන්සේලාටත් දැනට විහාරස්ථානයේ වැඩ සිටින ඒ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාටත් ආශිර්වාද කරනවා. දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට ඉතයිත්මන් භවයකදී මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා සෑම දිනම සාදු කියන්නේ. විහාරස්ථානයේ වැඩ සිටින විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඒ තුළින් මේ සෑම කෙනෙකුටම යහපතක් සිතක් ශාන්තියක්ම සැලසේවා. ඉතින් ඉතයිත්මනින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා සාදු කියන්නේ. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වතාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති ඉමිනාතේ සමිච්ච
පච්චතු සෑම දිනාටම තිරුවන් සරණයි සදරම දේශනාවේ දායකත්වය දරුවෝ පින්වත් පිරිසට ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට පරිශකාර පූජා කරන්නට සිත නිවන බුදුබණ පුරා පැයකට ආසන්න කාලයක් ඔබ ඉතාමත් ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කළා එවතුමු සදරම දේශනාව අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට වැඩම කොට වදාළ කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරයේ විහාරාධිපති කමඨනාචාර්ය පූජ්‍යපාද තපෝවනේ අරියදජ ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාතුනාත පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු 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 මෙලෙසින්ම සදරම දේශනා මුළු ලෝකයටම sannivedanaya කරන්නට පින්වර දායකත්වයකින් කටයුතු කළේ පන්නිපිටියේ පදිංචි බෙත්මගේ සිරියාපති පෙරේරා මහත්මයාතුළු පවුලේ පින්වත් පිරිස විසින් ජීවිතය අතාරතය විනිවිද දකින්නට මනසින් ජීවිතේ කුමක්ද යන්න අවබෝධ කරගන්නට මේ පුරා පැයේදී ඔබට අවකාශය ලැබෙන්නට ඇතැයි අපි විශ්වාස කරනවා. එසේනම් බෞද්ධ මාධ්‍යාලය මේ පුන් පොහෝ දින ඔබ වෙත ගෙනා සචිවී සදරම දේශනා මාලාවේ අවසන් සදරම දේශනාවයි මෙලෙසින් නිමවට පත්වන්නේ ඖෂධ 108 කින් සමන්විත උතුම් සම්බුද්ධ පූජාමය පින්කම සමකින් ඔබට මින් අනතුරුව එක්වීමේ හැකියාව ලැබෙනවා කෙටි විරාමයක් සඳහා අවස්ථාව ලබා ගන්නවා ප්‍රධාන පාලක මැදිරියට ඔබ සමට සම්මා සම්බුදු සරණයි